ලොවක් ගොඩනගන ඔබේ හඬයිමේ සබු දැස්සන කොබට දරුවන් කියන්නේ අපිරටේ අනාගතය නාගත පරපුර හොඳින් හදන්න ඔන්ව හොඳින් පෝෂණය කරන තමයි හැමදාම වැඩිහිටි පාර්ශවය උත්සාහ ගන්නේ. හැබයි මේ කියන කාරණාවදී සමහර වෙලාවට වැඩිහිටි පර්ශවයන්ට අපේ දරුවන් මගහැරෙන අවස්ථාතියන පුලුවන්. ඒවගේ වෙලාවෙට තමයි අපිට කතා අහන්නට ලැබෙන්නේ ළමා අපයෝචන ලමාල් ලිංගික සූරාකෑම් පිළිබඳ අපිට කතා බහ අහන්නට ලැබෙල්ල. බෞතික වශයෙන් අපි ඕනෑ තරම් කතා බා අහලතියෙනවා අපි දැකල තියෙනවා මේ ලිංගි කාපයෝජන පිළබඳ දරුවන්ට සිත වෙන ලිංගි සරකම් පිළිබඳ දරුවට සිතව වෙන. හැබැයි ඔබ තවමත් නොදන්නාඒවගේ සමාජය තුළ අවම වශයෙන් කතා බහට ලක්වෙන කාරණාවක් තමයි භෞතික පරිසරය තුළ වගේම අන්තර්චාල වපසරිය තුළත් මේ කියන්න වූ ළමා අපයෝජනයේ එහෙමත් නැතම් ළමා ලිංගික සූරකෑම් වාර්තාාවෙනම්. ඒ කාරණාව මේ අන්තර්චාල වපසරය තුළ සයිභ අවකාශය තුළ සිදව වන. හැබැයි මේ පිළිබඳ බොම්ඹලින් සඳහන් කළා වගේම සමාජය තුළ කතාබහට ලක්වෙන්නේ අවම වශයනය. වගේම සමාජයේස් තුළ සිටින ඔබ ඒ පිළිබඳ දැනුවත්තුලා ඉන්නත් අවම වශයෙන්. නිසාම තමයි බදාද ප්‍රභාතය අපිතිීරණය කළේ අද දවසේදී ඔබ වෙනුවෙන් මේ දැනුවත් භාවය ඔබට ලබාතෙන් ඕනි කියලමුොකද අද වෙනකට දරුවන් වැඩිපුරම ඔන් ඔන්ගේ ගණු දෙනු සිදුවන්නේ මේ සයිභාවකාශය තුළ. ගන කේතු වෙන්න පුුවන් යාහුවන් සග සබදතාපැත්වීම වෙ පුුවන් මපියන්ස සබදතාපැවැත්වීම වෙන්න පුුවන්. මේ ලෝක ොතුරූන් හොෝගෙනන්නේ සයිභාවකාශයතුළ අන්තර්ජල හරහා. එහෙම ඔුන් තමන්ගේ දැනුම අධ්‍යාපනය සඳකම් පවත්වාගෙන යනකොට. නොදනුවත්වම මෙල් ලංික අපයෝජනය කියෙන කාරනාවට වගේ මඔවුන් නොදනුවත්තම ලිංගික සුරාකෑමට ලක්වෙලා තියෙන පුළුවන් ඉතින් ඒ නිසා තමයි අද අපි ඔබව ඒ පිළිබඳ දැනුවත් කරන්න ඉති ඔබට මතක් කරනවා අද අනුවකදශ්‍රම හත අනුවකදශම නවේ සදේශය සේවේ අපි අහන වගේම ඔබට පුළුවන් අපේ ස්‍රදේශය සේවා ෆස්බුක් පිටඔස්සෙත් අපිවා අහන්නත් නරබාණත් ඔබට හැකියාව තිබෙනවා. දැන්න මේ කාරණාව අපේ. මේ කියන තනන් සුළුපටුකාරණාවක් නෙමේ. මේ පිළිබඳ කතා බහ කරන්නත් මේ වෙනුවෙන් වැටකටයුතු කරන මේ පිළිබඳ පරේෂණ පවත්වන. ඒිකටතම අපි ාධනා කරන්න වලේ මැතිරයට මේ පිබඳ කතාබහ කරන්න. ඉතිඒ එක නිසාම අපි ආරාධනා කරා පරිසරය සහ සමතැන වෙසෙන ළමසුරැකීමේ සංවිධානයේ වැඩසටන් නිලධාරණ ලාසියා හෙට්ටිකමගේටත්ඒවගේම පරිසරය සහ සමතැන වෙසන ළමාසුරකේ සංවිධානය ව්‍යාපෘති නිලධාරණී නිතිඥ අමාලි රණසිංහටත්. අයිබෝනො. අපි මුලින් සඳහන් කරා වගේම. ලාස්සිය අමාලිත් අපි දන්නවා මේ කාරණාව පිළබඳ වැඩරිපුර සමාජය තුළ කතා භාට ලක්වෙෙන ටිකක් අඩුවෙන්. හැබැයි මේ කාරණාව සමාජය තුළ සිතුුවන්න දෙයක් ලංකාවේ වෙනකොට සිතවෙන දෙයක් හැබැයි අමලතාත්තල දඩි නෑ දරුවන් දුරගතනය හෝ මේ පරිගණකය භාවිතා කර දි මේ වගේ කාරණාවක් වෙනම කියලා. මේ වෙනකොට මේ කියන ළමාලිංගික සුරා කැම්ම සහලම අපයෝජනය කන කාරණාව ලංකාව මොනවගේ තත්තකත තියෙන කොපමන වාර්තා වෙන වද සිතුුවී. 嗯、oh. මරමා එතකොට අපේ ලංකාවේ සිද්ධින් සිද්ධ වෙනවා හැබැයි තියෙන ප්‍රශ්නය තමයි වාර්තා වෙන ප්‍රමාණය අපිට හරියටම කිය විදියක්ක් නැමකද බොෝධනෙක් න්නේනය අපි කොහොමද මේක වාර්තා කරන්න ඕන කියලා. එතකොට ලංකාවේ අපි දන්න මලියන විසි එක්කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ ජනගහනය ඉන්නවා එතකොට මෙතනින් අපි දන්නවා මොබයිල් සර්විස් එකනේ මොනහරි මොබයිල් ආයතනයක සිම්ම එකක් පාවිචිකන ප්‍රමාණය ඉන්නෝ මිලියන තිස්හයයි දශම එකයි අටක්. එතකට බලන් අපේ මිලියන් විසියකයි ජනගානය නමුත් ඊට වඩ මොබයිල් කනෙක්ෂන්ස් පාවිචි කැන්න තැනිනු ඉන්ටනේ එක යුස් කනවා මිලියන දාහතරයි දශම පහයි අටක්. එතකොට එතනින් සමාජ මාධ්‍යය අපි බෝධනෙක් පාවිච්ි කරනව සමාජමා්‍යී සමාජමාධ්‍ය පවිච්ි කරන ප්‍රමාණය ො මලියන හතායි දර්ශම දෙක. එතකොට මේ සමාජමාද ැ ළමයි බෝධනෙක් පෞගේ කාලය පාවිච්ි කරේ අඩුවෙන්. නමුත් මේ කෝවිඩ තත්ත්යත් එක්ක ලමයින්ට අධ්‍යාපනය ලබනූනේ ඔන් Onlineයින් හර එතකොට ළමයි මේ මොබයිල් ඉස්මට් ෆෝන් වලට සහ ලැප්ටෝප් පරිගනක ඒවට ඇබබැහිගෙන ඒට ඒවා පාවිචි කරන පටන් ගත්ත එකත් එක්ක මේ අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ළමා අපයෝජන සහසූරය ක්‍රයම් ප්‍රමාණය එන්න එන්න වැඩියවුණා. නමුත් තාම අපිට තියන ප්‍රශ්නය තමයි මකද තාම වාර්තා කරන්න හැ. එකමකද සම්මහර වෙලාවට තියෙනවා සහර පොලිසිස්ථාන වලට ගිහාම ඒස්ථානයේ සයිබපරාධයක් ලියන්නෙ කොහොමද කියලා ප්‍රශ්නකුත් තිය එහම ප්‍රශ්නකුත් තියෙනති ඒක නිසා ගොඩක් කලාවට මේකේ වාර්තාවීමේ සිද්ධ වෙනවා. ලංකාතුல சிද්ධவෙනවා නමුත් භාර්තාීම அவ அட்டමக த. ම ැති දැන් ඔබ වසර හතරක් කරාවට නිීතිශ්වරයක් ඉදිට වැඩකරතු නො ැන් ලස කපු දෙඇත්ත එක්ක මේ එකනේ කාරණාව පිළිබඳ මිනිසු දැනුවත් නැද්ද මේම දැනුවත් කරන්න ඕනනි කිය වාර්තා කරන්න ඕනි කිය ගොඩක් වෙලාවට දැන් ගොඩක් කැනෙ ළමයි අම්මල තාතල ගොඩක් බයි ඒ වගේ දෙයක් රිපෝට් කරන්න. ඒක නිසා තමා දැන් කැන සමාජය තුළ ඒවගේ දෙවල් සිද්ධ වනත් ගොඩක් වෙලාවට අපිට දකිින්ර එලිය නැහැනේ කැනෙ නිියස එකක් ගත්තා ැ වෙනත් සාමාන්‍ය ශාරීරිකව වෙනපයෝ අපට ඕන තරන් දකන්ඩ පුළුවන් එවනාට දැන්. අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපයෝජන ගොඩක්ම අවම වශයෙන් තම වාර්තාවෙන් ඒකර ගොඩක්ම හේතුව තම ඒ පුද්ගලයෙන්ගේ කියන අම්මලගේ තාත්තලගේ හෙම ැඇත ලමයින්ට ඒ සම්බන්ධයෙන් තියෙන දැනුම මදකම අන්තරව නීතිය ක්‍රියාත්මක කරන අයතන වනත් ඒ නිලධාරීන්ග තඒ සම්බන්ධය නිස අවබෝධයක් නහැයි තියනන්නේ ගොල් හැම්වලෙන්ම් බලන්නේ අ සාම්ප්‍රදාායික රාමෝස්සේ අපරාධ ඒ වැරදිී ගොඩු කරලා ඒ ඔස්සේ වර්ධිකාරයන්ට දඩුවන් කර. එකැන මේ කාරණාවනිකන් ගණන්ගන්න තිතත්වයක් ඒ අතනව තියනවද හෙම. ඇ තත්යක් නේරුන්ම ඒගලන්ට එකක් තමයි දැනුම මදිකම අනිත්තක තමයි පහසකම් මදිකම. ඉතින් එතකොට මේ දැන් අපරාධ සිද්ධුවන ප්‍රමාණයක්ත් එක් ඒ ඒලාසියක් කිවත් වගේම ගන අවබෝධය මදිකමක් තමා තියන්නේ කියන්නේ මේක මොකක්ද කියනදේ ගොල දන්න හැ. ඉති ඒක නිසා තම මගහිතන ගොඩක් කලාවට ඒවගේ දේවල් මගැරිලා යන්නේ සමාජි. අවබෝධේ නතිකම තමයි ම මුලින් දම කිව්වෙේ මේ කාරණාව පිළිබඳ සමාජ තුළ කතාබා ලක්වෙන අඩුුවනේ ඒක නිසා තමයි දෙමාපියල්ල ගවනතේ අවබෝධය නතිවෙලා තියන මේ වෙනකට දැන්. ඔබ ආයතන මේ සංවිධානය විසින් උත්සාහ කරන්න මේ කාරණාව පිළබඳ සමාජය දැනුවත් කරන්න සමාජයට මේ කාරණාව ගෙන යන මෙහෙමදේවල් වෙනවා මේ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙන්න තමන්ගේ දරුවට නොවනත් තමන් වට එඉන්න දරුවන්ට කාරණාවවනු ඔබ ක්‍රියාත්මක වෙන්න කියෙනදේ ඔබ සංවිධානය විසින් ඉසරහ ටරගෙනයනවා අපි කැමති දැන කගන්න දැ මේ පරිසරය සහ සමතැන වෙසෙන ලමසරක මේ සංවිධානකයන මොකක්ද මේකින් වෙන කාරණාවමක්දදික ලබි ඩදුරටත් පැදිි කර.

පරිසරෙ සැමතරමසල මුසුරකීම සංවිධානය අපි කෙටයෙන් හඳු අප ඉංග්‍රිසි නාම එක් එක පිස් සංවිධානය කියලා එතකොට අපි ජාතියන්තර එෙක් සංවිධානය ශ්‍රී ලාංකික නියෝජිතය විදිහයටරත් කටයුතු කරනවා අපි ආයතනය ආරම්භ කරන්න ඉක්ද සම්සය අනු එක වර්ශය එතකොට අපි මුලින්ම පටන්ගන්න මේක සංචාරක ව්‍යාපාරය තුළ සිද්ධ වෙන ළමා ලිංගික සූරාකෑම සහ පයෝජනය සම්බන්ධයෙන් කටයුතු කරන්න හෙම ඇවිල්ල තමයි අපි අදවෙත්ති අන්තර්ජාලය භාවිතයෙන් සිදු කරන ලම ලංික සුරක්කෑමහ භෝජනය ගැන වැඩ කරන්නේ එතකොට අපි අපේ මූලික කොටා සහතරක් ෑයටත අප වැඩ කරනවා එකක් තමයි අපි දැනුවත් කිරීම වැඩස්ටහන් කරනවා තකොට අපි දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අපේ ඩාගට් ගුප් එක වෙන්නේ දෙමෝපියෝ මූලිකවම අපි දරුවන්ම තමයි දැනුවත් කරන්නේ දරුවන් ඉට පස්ස දෙමෝපියන් එට පස්ස අපි පොලිස් නිලධාරීන් එතනින් ගහාම රජයේ සේවකින්න් මොකද ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කෙලා කොට්ටාශය කියෙන ොට ලමයින් සම්බන්ධයෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරින් වගේ අය දැනුවත් කිරීමේ කටයුතු කරන. ඊට අමතරවාි අපි ඊළඟ එක තමයිි පුහුණවීම් ලබා දෙෙනවා. එතකොට මේ පුහුණවීම අපි ලබා දෙන්නේ එකක් තමයි පොලිස් නිලධාරීන්ටි පුහුණොවීම් ලබාෙනවා රජ නිලධාරීන්ට හොවීම් ලබාදෙනවා. එතකොට මාධ්‍යවේදීට අපි පුහුණවීම් ලබාද නමුකද අපිට වඩා ඒගොලන්ට එක්මනින් ප්‍රජාවට මේ කතාව අර අරයියන්න පුළුව ඉතිං ඒ කොට්ටාශවලට අපි පූර්ණවීම් කටිත් කරන්න ඉට අමතර අපි පහුගිය කාලය කරා තරුණ ප්‍රජාව තරුණ නායක නායකාවන් දිස්ත්‍රික්ක සි පහෙම ඇගොලන්ට මේ සම්බන්ධයෙන් පුහණවීම් දුන්න ඇතකොට කොටස් දෙකට ඒගොලන්ට හම්බන ගැන එක දිස්ට්‍රික්කයහකින් පණහා බැගිින් එක වතාවකට විසි පහයි පනාකට පු වීම හම්බුනා මේ අන්තර්ජාලය භාවිතයෙන් සිත් වෙන ලමාපයෝජන සහ ලමපයෝජන කොම දක්ක ගන්න ොළන් ගොලට මනාධ කරන්න පුළන් කියෙක ඉගො කොමද ගිල ගම දැනුවත් කරන්න පුලුවන් කියන කාරණවත් එක ඉට පස්සෙ අපි පරීක්ෂණ කරනවා කියැන අපේ මත්‍රකාවට අදාලව අපි විධායතනයක එකතු වෙලා සහන අපේ ආයතනය ඒක පුද්ගලික වහරි අපි සමීක්ෂණ කරනවා මේ සම්බන්ධීෙන් රටේ පවතින තත්ත්ය කොමද ඒවගේ තමයි නීතියේ තුළ තියන අඩු පාඩු මොනවාද කියලා බලන්න ඒ ඒ වගේ අපි සමීක්ෂණ කරනවා ට පස් පරක්ෂණ කරනවා. ඊට පස්සේ අපි ප්‍රතිපත්ති සම්පාධනයක දායක වරල අපි පරක්ෂණ කරලා ඒවගේෙන් ලබාගන්න නිර්දේශමත්ත අපි ප්‍රතිපත්ති වලට දායකත්ය බාදන ප්‍රතිපත්ති නිර්මාණ කරන්න දැ මේ කාරණාවත් ඔබ සවිධානය විසින් විශාල කාරය භාරයක් කරගෙන යන ගමක් තමයි තියෙන්නේ. දැන් අපි අමාලි දැන් කාරණාවගෙන කතාකරන්නකොට ගොඩක්වෙලාවට දැන් සමාජ දැනුවත්වන්නේ තන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ලමාපර්ජනිකු හම එක කාරණාවක් ගැෙන වෙන්න පුළුවන්. එක්කෝැනේ ගොඩක් කාරනාව පිබඳඔවන් දැනුවත් ෑ හැයි බ සවිධානය විසින් හත්තාකාරයකට හත්විදිහකට මේ කාරණනාව සිද්ධ වෙනවා කියලා පැදිලි කර පෙන්න්නව දීලා තියනවා. පිය පිළිබඳ එකන්න එක කතා කරගෙන ම මම කැමද මේ මුලින් අපි කතා කරමමු මේ සයිබ හිරි හැරකිරී මෙහමනත්තන් සයිබ බුලින් කියලාපි කියනවා මේ කාරණනාව ටිකක්ක සමාජය තුළ දැනුවත්වෙනවා මේ සයිබ බලින් කියනක ගැන කතා කෙරෙනවා හැබැයි මේ කොහොමද මේ ළමාපයෝජනය සහ ළමා ලින්ගික සුරාකෑම මේ හරහසිදධ වෙන්නේෙ ගොඩක් කළට දැන් සයිබබුලින් කියන වචන අපි හැමෝමදා නැතන් අපි ඒකට කියන සයිභ අවකාශය තුළ සිදුවන හිංසනයක් කියලා දැන් අපි හැමෝම කැෙ පොඩි ළමයින්ගින්දලා අම්මලතාත්තලා හැමෝමගේ ෆිස්බුක් ඉන්ස්ටග්‍රම් මේ වගේ දේවල් පාවිතා කරන. එති එතකොට දැන් සයිභවකාශය තුළ සිදුවන හිංසනයක් කියන්නේ කවුරු හරිකෙනෙක් ඔය අන්තර්ජාලය ඔස්සේ කැනෙේ ෆස්බුක් වගේ සමාජ මාධ්‍යයක් ඔස්සේකාවහරි බියගන්න නොන තර්ජනය කරන ඕන. අපහසතාවයට පත් කරනවා නම් ඒ වගේ දෙයක් අපිට අන්තර්ජාලය තුළ සිදුවන හිංසනයක් කියල කියන්න පුලුවන්ඒ කියන ගොඩක් කලට දැි දකිවා ිස්බුක් හම දැන් අපිකම් අපි ෆොටෝ එක අපප ලෝඩ් කර කියලා ෆොටෝ එකක්ක් දැම්ම හම ඔයා කාලුයි ඔයා සුදුයි දැ ගොඩක් ගෑන් ලමයිට එහෙම කියෙනවා යා කැතයි මහතායි ඊට පස්සේ ගොඩක් කළට අපි දකිනවා යිට අම්තරව දැන් ජාතිය වර්ගය ආගම ඒවගේ දේවල් පාද කරගෙන එක එක කමෙන්ටස් දෙන අපිට එකන් ඒගේ දේවල් කරහම අපි අපහසතාවයකට පත්වෙනවා බියට පත්වවා. ඉට අන්තරවදැ අපේ ලංකාවතුල ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලය ඉන්න්නන්නේ ප්‍රසිද්ධ පුද්ගලයොත් ගොඩක් අන්තර්ජාලය තුළ හිංසනයට ලක්ව නොමොකද අපි ගොඩක් කලාට දක්කිනවා ඒ ගොල සමාජමාධ්‍යයට ඇවිල්ලත් කතා කරනවා මෙහෙම කරන්න එපා අපිවා අපහසතාවට පත්කරන්න එපා. ඒවගේ දේවල් වලට අපි අන්තර්ජාලය ඔසේ සිදුවන හිංසනයක් කියල හඳුරගන්න පුලුව. දැන් මේ කාරනාව මෙෙම සිද්ද පෙද්දි ැඟ හිම දෙයක්ක් වුණොත් දැන් කාටහරි මොනාද කරන්න පුළුවන් වෙන්න ැඟහිම අපි කියැනවේ හේට් කමෙන්ට් කියන අපි කියන ඔවගේ ඒේකට වගේ. ඕ ඒ වගේ දෙයක් වුනොත් මොකද්ද කරන්න පුළුවන්. සිද්ධවෙච්ච වෙලාවේ අපිට පුළුවන් ෆේස්බුක් එකේනං අපි තියෙනවා රිපෝට් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ හර හාපිට රිපෝට් කරන්න පුළුවන්. එහෙම නැත්තං තදින්ම එක බලපානවනං. ඒක තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් වෙන විදිහ දෙයක් සිද්ධ වෙනවනං. ැකියාව තියෙනවා මේ ස්කී ෂෝ්ක් කරගෙන අපි අවසාන කතාකරු මේ හතම කතා කල ගොමද ක්‍රියාවලිය කියලා ස්ක්‍රීන් ෂෝට් සරගෙන අදාල ඩොකීමන්ට් සූදානන් කරගෙන අපේ ලංකාව තියෙනව සයිබ අපරාධ අංශයක් කතෙන්ට අන්නෝන මේ දේවල් අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවාන. අප පිළිබඳ අවසාන කතාකර මේ හ කොහොමද මේ වාර්තාකිරීම කරන්න පුළුවන් වෙන්න කියලා. අපඊට ප්‍රථම සූදානම් වෙනවා ප්‍රාධය ගීතම මේ විරමයක් ලබාගන්න. ඇ වෙලාமைකාවි බලාග đi වෙලාமை i will be to ඉම්කළොත් ඉරහඳතැරුවලට නය ගැති ලොය දුන්නුදේවල් හක අපටහෙට ලෝවට පෙරලා දියයුතු්‍රී ඔබමීලුවට ආදරීනම් මුළු ලොුවම ඔබටත් දර මගේදවවෝබ අවදෙන් නම් මේ රෙමිරිම වෙලාවයි දොර ඇර එෙලියට ආවතින්

බදත ප්‍රාතය අපේ බත් සමඟ නෑමත එකතුවන්නේ හ අපි අද කතාකරන්නේ අපේ අනාගත පරපුල දරුවන්ව අන්තර ජ යේ හරහව ලිංගි පේජ නෙන්ට ලක්ව කාරනාව ම ම් ඕවන ලංගික ස හෑම ලක් කානාව පි බඳ තමයි පිබව ැන්වත් කරනේ කාරනාව දරුවන්ට විතරක්නමේ වැල හිටි පර්ශවයට පව සිදවන පුළුවන් කාරනාව ති ඒ නිසාපී ඔබව. පිඳ දැනුවත් කරනවා අද එ වුව අපි මැදිරියට අරාධනා කරා පරිසරය සහ සමතැන වෙසෙන ළමසුරැක මේ සංවිධානය වැටස්ටහන් නිලධාරණී ලාස්යා හිට්ටිකමගේටත් ඒේවගේ පරිසරය සහ සමතැන වෙසෙන ළමසුරකේ සංවිධානය ව්‍යාපෘති නිලධරණී නිීතිඥ්‍ය අමාලි රනසිං ඇතත් අපි කතා කරා මේ සයිබ හිර හැකිරීම හෙමත්තාතම් සයිබ බලින් ඔබට තේ වචනය හරි හුරු වචනයක් ඔබේ පිළිබඳ දැනුවත් අමාලෙ පිට පිඳ තවත් රට දැනවත් කලා අපි අනනි කැති දැ ගන්න දැන් ඔප නීතිචඥවරයක් විදිහට මේ සම්පන්තයන් තියන නීති මේ වට පිටාව කෝමද. ප්‍රශ්න තියන්නේ අපට සයිබ බුලිං කියන වර්දට කැනයකටම ේ කෙලිම් ආදාල වන නීතියක් නැහැ එක නිසා අපිට සයිබබුලිග සඳහා එකැ එවැනි අපරාධකරුවෙක්ට දඩුවන් ලබාදීමේදී. අපිට කෙනනාට දුවන් ලබාදෙන්න පුුවන් ෙක්‍ුවල් හැස්මට නැත්තා ලිගි ඩදන්තෙට්ටම් කිරීම යටතේ එකැනක් එයා කරලා තියෙන අපරාදය අනුව දඩුවන් දෙඩ පුළුව. ඊට අමතරව යන වක් ්‍රිමනල් ඉටමිඩේශ නැතං හපරාදී බිය ගැන්වීම වගේ කරුණු ඒ වගේ නීතින් යටතේ අපිට වැනි පුද්ගලයින්ට දඩුවන් ්‍රබා දෙන්න පුළුව. දැ ඒේකාරණා එහෙම වෙනකොට ඊළඟට අපි කතා කරන්න දැන් අන්තර්ජාලය හරහා. පිටින්න මිතුරන් අපි දන්න මිතුරන්ම නෙමේ අපි පෞ්ගලිකව දන්න මිතුරන්ම නෙමයි සමහර වෙලාවට අපි දන්න නැති අපේ තවත් මිතුරෙක් නිසාපිට අර අපි කෙන සජස් වෙන ෆ්‍රෙන්න්ස්ලාපිට එහම මිතුරන් ඉන්න පුලුවන්න දැන් එතකොට සිද්ධ වෙන තවත් හරහරයක් තම මේ අන්තර්ජාය ඔස්සේ අයුතු අදහසින් මිතුරුුවීම කෙනෙ හෙමනතව ොන්ලයින් ග්‍රමන් කියෙලාපි කියවා මකැමදලාස මේ කොහොමද මේ කාරණාව සිද්ධවෙන්නේ. අන්තර්ාලය ඔස්සේ යතු අදහසිකින් ිතුරුවීම මෙනැත්තම් පෙළඹවීම න්ලයින් ග්‍රමම් ෙනෙ එකෙ දී සිත්ත වෙන්නේ අන්තර්ජාලය තුළ අපිට හම්බ වෙන කෙනෙක් එකන අපි මේ පැත්ති ඉන්නවා දර්ුවෙක් එහා පැත්තෙන් ඉන්න පුද්ගලය අපි අඳුනන්නත් පුළුවන් නාදුුරන්නත් පොළුවන් එතකොට ඒ කෙනගේ මූලික අරමුණ තමයි මොකක් හරි ලිංගික අරමුණක් උදෙසා මේළමයාව පෝළම්ඹවා ගන්න එක එතකොට යා ගොඩක් කලාවට ඒක මේ අපිට විනාඩි දෙකෙන් තුනෙන් කරන්නත් පුළුවන් එහම නැත්තං ඒකට යම්කිසි කාලයක් ගන්නත් පුළුවන් එතකොට මෙයාගේ මු මුල්ම පියවර තමයි මෙයා බලන්නේ දරුවෙක්නක් දරුවාගේ විශ්වාසය තමයි මකද දරුවෙක් අපිත් එක්ක මුලින් ඇතිකරගන්නේ විශ්වාසයක්න මේ දරුව අපිතක කතා කරන්න පටන්ගන්නේ අපියාගෙන අවධානයක් දෙනවන එතකොට මේ පෙළඹවීම කරන කෙන බලන්නේ කොහොම හරිකරල් දරවාගේ විශ්වාසය දිනාගන්න එතකොට දරුවවාගේ විශ්වාසය දිනාගන්න එයා බලන්නේ ළමයගේෙන් අහනවා ඔයයා මුණනාද කරන්නේ ඔයා කොහොමද ඔයාට මොනාද තියෙන අපහසකං එතකොට දරවා හිතන්න අපහසතාවක ඉන්න දරුවෙක් නංඒ දරුවාට ගෙදරින් ආදරය සෙනහස හම්බවෙෙන් ඇත්තං අවධානය හම්බවෙන්න ඇත්තම් මේ පිටතින් එන පුද්ගලයට අයදාන්නේ වා හෝනොදන්නවා වෙන්න පුල්වන් මේ සාමනින් අපි දන්නවා දරුවෙක් ඉතාමත් ඉත්මනින් කෙනෙක් සමඟ කතා කරන තකොට දරවා මේ හැමදේම කියන්න ගන්නවා ඇතකොට මේ අනිත් පුද්ගල යානපුළංවා කොහ දීන්නවා මනාද කරන්න යිස්කෝලිග යනවද කිය වසර දන්න මෙම මේවාගේ දේවල් හාමින් මේ දරුවට වඩාත් සමීප වෙන්න උත්සාහ කරනවා මේකට ගොඩක් දෙෙනෙක්ට සමහල්ලාට පැය දෙකක් තුනා කඇතරත මේ එක කරන්න පුල එම නැත්තන් අරම කිවගේ මාසයක් සතතියායක්ක දෙකක් එහෙම ගිහිල. මෙයාට යම්කිසි තැනක දයෙනවා දැන් දරවා මාව විශ්වාස කරනවා කියන දැන්. ඉත්තනින් පස්සේ මෙයා බලන්නේ මෙයා ගෑර මූලික අරමුණට යන්න ලිංගික එයායට ඕන කරන සුරාකෑමක් කරන්න තමයි යා උත්සාහ කරන්න. කොට ගඩක් වෙලාට මේකට අහුවෙන පුළන් අඩු ආත්ම විශ්වාසයක් තියන දරුව ෙමන තම හරි ගැටලුවක ඉන්න දරුවෙක් මානසිකව මට මාන්සිකව මොකක් හරි අපහසථාවයකින් ඉන්න දරුවෙක් මේකට ගොදුරවෙන්න පුොළන් අනිත්තක තමයි එහ පැත්තින්න පුද්ගලයා ගොඩක් වෙලාවට දැනර ඔබ කිව්ව වගේ අපි දන්නාඇත් ඇ කරගන්න නොදන්න අය තැඩ් කරගන්න සඔගල දක්න සහලට දැකල තියෙනවා මේ ෆේක් ප්‍රෆයිල් කියරපි කියන්නේ තමන්ගේ චායාරූපය නොවන වෙන චායරූපය පාවිච කන්නවා මෙතනදී ගොඩක්කරට සමහර ගෑනු ලමයි සහ පිරිමි මයි අවුරුදු දෙ අපිම අවුරදු දහටක පුතෙක් හරි දුුවෙක් හරි හිතන බලන් එහ පැත්තින්නේ ආගම සමවයිස කෙනෙක් කියලා පින්තුර දාගනිලන්නමුන් සැබෑවිද ඒෙනවුරුදු හතලස් දෙක අවුරදු හැට හතරක් පමණ වාස පුද්ගලත් මෙතනේ දඉන්නයි වගේ සිද්ධී වාර්තා වෙලා තියෙනවා එතකොට අපි හැම තිස්සම බලන්නන අපි මේ ඇඩ් කරගන්නේ අපි දන්න කෙනෙක්ද මමන් ගොඩක් කලාට යෙ මගේ ිස්ුගේ මම හම්බ වෙ යෙන කෙනෙක් තම ම ම ෙස්බු එක ඇතු කරන්න හම නත්ත හබලා නැති කෙනෙක්න මංකොයිම වෙලාකක් මගේ ස්ුක එක ඇතුරත් කරගන්නේ නැහ ති ගොඩක් කලාට බලන්න ඕනේ මම මේ දාගෙන මම මිතුරෙක් ැටියට එකතු කරගෙනන්නේ මම දන්න කෙනෙද කිය ගොඩක් කලාට මේ ග්‍රුමින් කියනක් පලඹවීම කියන කාරනාවේද අපි දන්න කෙනෙක් වෙන්නත් පුළුවන් අපි නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන් එතකොට අනිත්තක තමයි මේ ප්‍රසිද්ධ චාරිත පාවිච්චි කරනවා ප්‍රසිද්ධ චරිත වගේ පෙන්නමින් සමාජමාධ තුළ හැසිරමින් මොක දේගලන්ටාර වැඩි අවධානයක්ති නඕොන ලමයින්ගවුණත් එතකොට මේකලන් අර වගේ ලිංගික මේ කටේතුවලට පොඹගන්නත්සාකන වෙන කෙනෙක් වගේ පෙනීදිී ඒ කාරණා වහෙම වෙනකොට මලියම් අපි අමු තුන්ගෙන කාරණාවට මේ අන්තර්චාලය හලා සිදු කන්න ලමපයෝචන ලාමා ලිගිකා අපපයෝජන පිළිබඳ ප්‍රකාශනය. චාල් ෙක්ුවල් බියුස් කියලි කියන හොමද මේක කොමද කාරණාවන්න මේකත් ගොඩක් අපිට දකින්න පුල් වගේ ගැන ලංකාවනන් අපිට කියන එලිය පේනයක්න මේ ඒවනට සැඟවිලා මේකත් බහුලව සිද්ධ වන කාරණය දැන් ඉස්සල්ලහම අපි බලමු දැන් ලළමා ලිංගික අපයෝජන ප්‍රකාශයන් දැන් ඒක තම අපි ඒකට පාවිච්චි කරන නිර්වාචනය ඒ වුණනාට බහුලව ගොඩක් කලාවට ඒක ගොඩක් අ ඒකට කියන්නේ ළමාලිංගිික කාම්ක දර්ශයන නැත්තන් චයිල් ෆොනග්‍රෆී ඒ වුනාට ඒ ටර්ම එක එකැන ඒ වචනය පාවිච්චි කරණ එකම දක්දිහට තමයි දකින්නන්නේ එවුනට ගොඩක් කලාට නීති පොත්තලත් තියෙන ලම කාම්ක දර්ශන කියලා නැත්තම් ෆෝනග්‍රී. එනට අපි ෆොනොග්‍රෆි කියන්නේ ගොඩක් කලාට වැඩි හිටියන් තමුගේ ලිංගික තෘපතිය සඳහා යොදාගන්න මාධ්‍යන් නැත්තම් ෆොටෝස් වීඩියෝස් කිවත් නිවැරදි. එවුුණට දැන ලමයින් සම්බන්ධෙන් කතා කරදි අපි ඒකරි කියන්ඩෝනේ ලම අප යෝජන. ලිබඳ ්‍රශයන් කියල මොකද ලමෙක්ට ඒ වැනි දේකට කැමැක්තක් දෙන්න බැහැ නීතියනුවත් කාට හරි මොක්හරිැන ලිංගිකමනේ ක්‍රියාවකට හරි හැසිරීමට ව කැත්ත දෙන්න පුළුවන් වයිසඇවිල වයිස දසේ. එතකොට කුඩා ලාමයෙක්ගේ හරි කාග හරි වැනි ෆොටෝ සරගෙන ඒවා ශයා කරත් අපිට කියන්න බැහැනේ කියැන එයා ඒක කාමක දර්ශනය කියැනේ ෝනොග්‍රි කියල කියන්න බැහැමකදේ ඒ සඳහා අවශ්‍ය කැමැත්ත ලබා දෙන්න ළමයෙක්ට බැහැ. ඒ නිසා අපි ඒවැට කියන්නේ ළමා ලිංගික අපයෝජනයන් පිළිබඳ ප්‍රකාශනයක් කියලා. ඒකට නිති මේ වට පිටාවක් තියෙනද ද. ඕ ශ්‍රී ලංකාව නීති අයටතේ අපිට ඒකට දඩුවන් ලබා දෙන්න පුළුවන් එක දණඩ නීති සංග්‍රහය යටතේැන ඒවැනි මාධ්‍යන් නිෂ්පාදනය කිරීම බෙදා හැරීම. එක්යන් කාට කෞ හරි අතරේ විකිනීම ඒවැනි ක්‍රියාවන් සිදුකිරීම නීතියෙන් තහනං කල්ලා තියෙනවා ඊට අමතරව ඔප්සින් පබිකේෂන් නෝඩි එක තියෙනවා ඒක යටතෙත් එය අපාධ වරදක් විදිහට හඳුටගන්න පුලෝ ඒ බරම් කොච්රද කියල ම පඩ්ඩක් කියන්න අමාලි කව්ව වගේ දෙ විසි එකක්කා අවුරුද්දේ, ශ්‍රී ලංකාවේ IP ලිපිනයන් වලින් අන්තර්ජාලයට එකතු කරන මේ වගේ ළමාලිංගික අපයෝජන ප්‍රකාශයන් ප්‍රමාණය එක් ලක්‍ෂ පනස්සාහ ඉක්ම වනවා. එතකොට ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොලස් ළමහා කාන්තාකාරයංශයෙන් පීටවල තියෙනවා. අතුරුදහන් වුවන්ස සුරා කෑමර ලක්ූ ලමුන් සඳහා ව ජාතික මධ්‍යස්ථානය කියලා ඒකකයා එතකොට මේ ඒකකේ දෙදස් විසිය එක අවුරුද්ධ ජෝනි මාසි දා හත්තෙන්ද ඉඳලා ෝලිමා ජෝනි මාසි දා හත්යෙන්ද ඉඳලා ජෝඩි මාසේ විසියටට වද දක්වා කාලය තුළ මේ ළමා ළමා ප්‍රයෝෂණ පිළිබඳු ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝ පට දාහත්දස් හයසි විසි නමයක් මුදා හැරලතියනෝ අන්තර්ශාලයට කියලා සඳහන් වෙනවා. තමයි වර්තමන ාවදයක් කිය තියන දැංග ලාමා ලිංි අපේ ෝජන මාධ්‍යයක් හරි ප්‍රකාශනයක් කියන්නේ ලාමෙක්ව ලංගික මේ වශය නිරාවරණයාක ආකාරේ චායරූපයක් හරි විඩියෝපටයක් වගේ දෙයක් වෙන්න පුළො ඊට පස්සේ ගොඩක්ම කනගාටදායකදේත අමාම මේ වගේ දේවල් බහුලව තියනන්නේ කියැන අන්තර්ජාලය තුළ තියනෙ ළමයි විසිම්ම ස්පානය කරපු එකන දන් ගොඩක් කලාට ගෑනු ලම එහම පිමි ම ගො කැමති ඒගොලොන්ට ගොඩක් ඇටේෂනකෝොන් ඇඒ වගේ දේවල් ඇදි ළමයිැ වෙනත් කෙනෙක් ඇවිල්ලා ඒගොලොග ගන්න හැ ස හලවශයම සිදධවෙනි ලමයි විසිම ැනස්න් උත්පාධිත දේවල් තම අපිට බහුලව දැකගන්න පුළුවම. දැ ඒකාරනාවමතුවෙච්ච නිසා ම කැමැති ලාස දැන් දෙමපියන්ට වගකීමක් තියෙනවානේද දරුවන් මේ සම්බන්ධයෙන් මොනවද කරන්න කියලා දැනවත්තෙන් දැ තුකට ඇයි දුවන්නේ තත්වයට අදවනකට පත්වෙලා තේරන්නේ. අපි දෙමවපියන් විදිහට ගත්තහම අපි ළමයකුට පාවිච්ි කරන්න දෙනකොට යම් කිසි උපාන්ගයක්. මේක අන්තර්ජාලයේ වැරත්තක් කියගන්න බෑ අපි දැනගන්නන අපි පවිච්චි කරන මෙවලම හරියට පවිචරමගෙනෙ වරදක්රන්න පුදගල අපරාධකරව වුණ දැගන්න ඕනේ අපි මේ පවිච්චි කරන මෙවලම හරියට පාවිච්චි කරන්න සහපය පැත්තෙන් අපි දැනගන්න ඕනේ මේ අපි කොහොමද පවිච්චි කරන්නද දරුවකටුණනා දෙමපෙක් යම් කිසි උප කරණයක් අපිම ස්මාර්් දුරකටනෑ ලබාදන හැම වෙලාවම අපි අදීක්ෂණය තියන දරවා මන අදකරන්න මේ ඇතුරේ සමරලාට අපි හිතන මේ ගේමින් ෆට් ෆෝම් ඇතුළත් මේ වගේ පනිිවිඩේනවා ඉට පස්ස ඒ ඇවිල ළමයි එ මිතුරු වෙලා මේ වගේ හිරිහැරවලට ළමයි පත්වෙනවා එතකොට හැම තිස්සම දෙමෝපියන්ට අවධානයතිය ඕන අධීක්ෂණය තියෙන්න්න ඕනේ තමන්ගේ දරුවවා මොනාද කරන්න කෙරලා එකට හොඳම දෙතම දරවා දවසතිස්සේ කරන දේවල් තමන්ටහගන්න විදිහයට ඒ හදාගත් තනං ඒක දරුව එක අපි දරුවගින් ගීල බලෙන්ග හණඩ ඔන්න දරුවා විහිම්ම එකපිට කියන්නත් පුරද්ද වෙනෝ දවසගානි මකක්දයා කරන්නේ කියන එක. අපිය තවදුරටත් පිළිඳ කතා බහ කරමු අපේ අමෝ දැග මේ අන්තර්ජලය හරහසසි දු කරෙන තවත් ළමා පයෝජන හෙමතඇතම් ළම ලංගික සූරා කෑමක් පිළිබඳ ලිගික මේ කෙටි පනිවිද යවීම. කොහොමද මේ ලාසම මේ කාරණාව සිෙද්ධ වෙන්නේ. අපි හිතම අපි සමාජමාන්ධ්‍ය පාවිච්චි කරනවා දරුවවා අප ප්‍රයිවන්සි සැටන් සදාගෙන හිටියත්. සමහරලාට අපිට මැසන්ජය එක ගත්ති ෆේස්ෆුක් මැසිෙන්ජ එක. අපිට සම්හරලාට එන්න පුළම් ලිංගිකමය ආකාරය පණවට මුලින් නෙමේ මුලින් එන්නේ හායකොහොම දන්නේ වගේවා. ඉට පස්සේ ටිකින් අපිට එනවා මට මේ වගේ මේ. මක්හරි ලිංිකමේ ආශාවක් ඇති කරන ආකාරය මොකක්හරි පනිිවිඩා කන්තර්ගත කරල යන. එතකොට අරක දකින කෙනාට පෙළඹීමක් ඇතිවෙනවාන මෙම මැසේජ් කරන්න. එතකොට මෙහම දිගෙන සමහර වෙලාවට අපෙන් ෆොටෝ සිල්ලන්න ප්‍රථමේ. එයාගේ ෆොටෝ සවන්න පුළුව. ද ගම්පා ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් මෑතකදිවාර්තාාවුන යිකැ ස්කෝලි පින්සිපල්ම්ම ළමයින්ට ස්කෝලිඉන්න ගෑනු ළමයි ලස්සන ළමයි තෝල්ල යාගේ නිර්ුවච්චායාරෝප වෙනදදේවල් ළමයින් අතරේ ෂයාකරපු සිදවීමක් මාධ්‍ය තුළිින් වාර්තාවන පිළි. එතකොට මේක වත්සප මාදයෙන් ුනත්වන්න හල්ලාට වත්සප කාලෙක් එන්න පුළන්ගන්න නම්බරහයකි එක විඩියෝකාලෙක්වෙන්න පුළුව එතකොට මේ විදිහයට එවල තමයි අපෙන් ගන්න බලන්න එතකොට ඒ වගේ මැසේජ කරන එකක ඇත්තලම අපරාධ මේ වරද එතකොට ඒකටත් අපිට නීතිේ ක්‍රියාමාරගගන්න පුළුවන් අමාල්ි සඳහන් කරයි මන වගේ නීතිමේ පසුබිමක්ද තියෙන්න්නේ කියලා එතකොට එහෙම ලිංගිකමය පණවිඩ එවන්න සහ ඒවා ඒ වගේ ආකාරය පින්තර සොයන් වය වන්න ඉඩකඩ නැහැ අමනි කොහම දකට නීතිමය පේවරතිය ඔ අපිට ලිංගිකමය කෙටි පනි විඩ ඇවීම කියන එකට ඒ සඳහාම වූ නීතියක් නැහැ නමුත් අපිට ඒකටත් සෙක්ියුවල් හැරැස්මට ඒ වගේන ලිංගික මේ අඩන්තේටම් කිරීමක් වශයෙන් ඒ න වරදේ තියන කරුණු සල කළ බලලා දඩුවම් කිරීමක් කරන්න පුලො. කරන හැකැවක් තිබෙනවා ඊ ඟට මේ අ අපපි කතතා කන්න කාරනාව තමයි මේ ලිංගික ්‍රහණය, කෝහමදා මාලේ කාරනාව සිද්ධ වෙන්නේ. ලිංගික ග්‍රහණයක් කියන්නේ. කවුරු හරි කෙනෙක්ගේ කියැනෙ ලිංගික හැසිරීමක් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් සාක්ෂි හැලි කරනවා කියලා ඒ පුද්ගලයාට තර්ජනයක් කරලා නැවතත් මොකක් හරි ලිංගික මේ වාසියක් හරි මූල්්‍ය මේ වාසියක් ලබා ගැනීම සඳහ කරන දේකට තම ලිංගික ග්‍රහණයක් කියලා දැන මලි මේ ඔය කාරනාව සමචදිී තියනවා දැක්ටි හැබැව වචන හරි මු රුවචනය එක කොහමද ඒ කාරණාව නීතිම මේ පීවර ගන්න පුුව අපි දැග ලිංගික ග්‍රහණය කියන එකට ත්‍රාසාත් ග්‍රහණය කියැනෙත් තර්ජනයේ ඒ ප්‍රවිෂණ එක යටතෙම තම දඩුවම් කරන්න පුළුවන් ඇතුව ලිංගික ග්‍රහණය කියනවරද ඒ කෙලින්ම්ම අපේ නීති පොත්තුළ හඳුනගෙන නැහැ. ඊට පස්සේ ලාසි අපිට තියෙනවා පලිගැනීම සඳහ කාමුක දර්ශන පලිකිරීම කොහොමද දෙකකාරනවසිද්ධේ නන්තර්ජාලයතතුව මේක බොහෝමයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් බින්ඳ වැටුනහම තමයි මේක ගොඩක් කලාවට අපිට අහන්න දකින්න ලැබේනෙ න එහෙම නැති වනත් ඒක වෙන අවස්ථාවල් තියෙනවා. එතකට අපි යම්කිසි ප්‍රේම සබන්ධාවක් තියෙනවාන් ගැුළමයක් ස පිරිමිලමය කතේ යම්කිසි කතා භහක් වෙනවා. එතකොට ඒක සමාජමාධ්‍යඇතුළ වෙන්නත් පුළලන්. එතකට මේ ජායාරූප හෝ මාරුර ගැනීමක් වෙන්නත් පුළන්. එතකට අවසාන මේ ප්‍රේම සම්බන්ධාව බිඳ වැටෙන මොහොතෙදී මේ ගැහැනුළමයා හෝ පිරිමිලමයා අර ගැනුළමයගෙන් හෝ පිරිිළමයාගෙන් පිගැනීමේ චේතනාව ඇතුව යම් සමාජ මාධ්‍යයක් වෙත මේ චායාරූප වීඩියෝ පට මුදාහැරීම සිද්ධ කරනවා. එතකොට මෙතනදී අපි සම්බන්ධතාවේ තියෙන අවස්ථාවේද උනත්. යම් කිසි කෙනෙක්ගේ අඩ නිර්වච්චායරූපයක් නිර්වච්චායරූපයක් ඉල්ලනවා නං ඒකත් වරතා එහෙම ඉල්ලන්න තමන් විශ්වාසයෙන් යම් කෙනෙක් සමඟ ආදර සම්බන්ධාවයක් තියෙනවානං අපි ඇයි ඒකනගේ ඒ ෆොට සිල්ලන්න ඕනෙද ඉල්ලන්න අපි නැත නැත හිතන්නුනොහම එකයි. ොඩක්වෙලාට කියන්නේ මේක දෙනකිනාගේ වැරද්දක් කියලා දෙනකෙනගේ වරදක්න මේ මේක ඉල්ලන කෙනගේ සහ දෙනකිෙනගේ දෙන්නගෙම වැරැද්දක්තිෙන එතකොට අපිට එක්කෙනෙකු පිට පටන්න බැහැ වැරද්ද එතකොට මෙහෙම දෙයක් එකන මේ වගේ සම්බන්ධතාව බිඳවවැටීමේදී මේ කොහයාරි සමාජමාධයකට උඩුගත කරනවනං ඒකත් අපරාධමය වරදක් විදියට සලකනවා. අමාලි මේ කාරණාව සමාජතුර තියන වඩත් මේ කතා බාට ලක්කින දෙයක්න දැ අන්තිමට ිකන් ෆොටෝ ලීක් කරලාම එහමදක් වෙනවා මෙහෙම කියලා එකට නීතිමේ පේවර තියෙනවාද. මෙහෙමයි ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ඉක්මන්ම පිළිතුර තමා එවැනි දේකට ලක් වුණත් ඩ එකට හරි ඒන්සිඩ සයිබ යුනිට් එකට හරි ශ්‍රී ලංකාවේ සර්ට් කියලා ඇතනයක් තියෙන ඒම අතනයට හරි ගිහිල් ඒ ගැන රිපෝට් කලා එවැනිචායා රූප අයින් කිරීම සිද්ධ කරන්න පුළුව. ඊට අම තර විතින් පල් ගැනීමේ කාම්ක අසභ්‍ය දර්ශන ඒ වගේ දේවල් අපිට ආයි නැවතත් අර කලින් යපපු කැටගරියට වැටනොයික ඔපසින් පබ්ලිේන එකක් විදිහට සලකලා මොන හරි නීතිය පියවරක් ගන්න පුුවන් ඇත්තන් සෙක්ල් හැස්මට කියන ගනයට සලකලා ඒ අටතේ දඩුවමක් කරන්න පුළුවන් එහෙම නැතුව මෙහම ස්පෙසිිකලිය කැනීටත් ඒ සඳහාම වූ දෙයක් නං නැහැ දැ අපි මේ කතා කරපු කාරණාවන් හයම ලංකාව තුළ සිදුවන අප අපි ඩහන්න දකින්න ලැබෙන සිදුවීම හා සම්බන්ධ දේවල් හැබැයි දැන් මේ හත්තනි කාරණාව සජී කා කියන කාරාව ලංකාව තුළ මේ වනකට අපිට අදැකින් ැ මහිතන්නන්නේ ඒ කාරනාව සිද්ධ වෙලාන්න හැයි මහිතන් ෝකතුල රනාව සිද්ධ වෙනවා. කහමට මේ අමාටි මේ කාරණාව වෙන්නේන්තර්ජාල සජීවී විකාශයක් කියන්නේ දැන් ළමෙක්ව එකක නිවත්. ආකාරයකට නැත්ත අඩ නිරුවත් ආකාරයක වෙනත් ස්ථානයක තියනෙන පුද්ගලෙක්ට සජීවීව පෙන්වීමක් ඒ ැනි දැන් අපි කියමුකෝ ඒ ළමයා ඉන්න ෆිල්ිපීනය හරි ඒ වගේ රටක එවනාට අපරාධකරවා ඉන්නේ තවත් වෙනත් ඔස්ට්‍රේලියාව ඒ වගේ රටක එතකොට එයාගේ අර කියන ඒැනෙ ්‍රටකඉන්න පුදගලයාගේ ලින්ඟිකම තෘතිය ලබාගැීම සඳහතාමා අර ළමාව ඒයා කියන ආකාරයට පෙන්නලා කැමරාවක් ඉදිරියේ ප්‍රදර්ශනය කරලා සිදුකරන දේකටතාමා ළමා අපේෝජනය සජීී විකාශනයක් කියලා කියන්නේ. දැනට අපිට ඒ වැනි දේවල් ලංකාව තුළ දකගන්ඩ නැහැඒවනාට නැහැයි කියලා එක නොසලකා හැරීමත් සිදුකිරීව සුදුසුත් නැහැ. ඕවම්කෙද. අනගතේදේ සිද්ධ වෙන්න පුළුවන්ගේ නිසා වර්තමානයේ දක දැනගෙන එක වඩාත් වැදගත් වෙනවා ඒ කාරණාවට ලෝකය තුළ නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාති දැනට මංහිතානඒ කැනෙ ගොඩක් දුරට ඒක දැන් පිලිපීනය ඒගේ රටවල්ල ගොඩක් බහල සිද්ධව නිසාඒගොල්ොගේ නීතිරාමුව තුළ ඒගොල්ලො ඒ සඳහා දඩුවම්ලීමට පියවර අරගෙන නීති වෙනස් කිරීමට ගල කටයතු කරලා තියෙනවා එවුනාට ලංකාවට මේක අලුදධයක් මං කලින් කිව්වත් වගේ ගැන එක නැත්ති තරම් එවුණට ඒ නිසා අපිට දැනට ඒ වගේ දෙයක් දැගාව තුළ ී එහෙම නැහැමකද මේක සිද්ධ වෙනවා කිය අපි දන්නත්න හැනේ අලුදධයක් එතකොට අපි ඒ ඒත් ඒ ගැනත් අවධානය යොම් කරන්න ඕනෙ මංහිතනි නීතිය සාධන පුද්ගලයන් ඒවා ද්‍රාට් කරණය පොඩ්ඩ ඒ පිළිබඳ අවධානය යොම් කරන්න ඕන. ඉදිරියේද වෙන්න පුාන්දයක් පිළිබඳ අපි වර්තමානයේදී දැනවත්වීම වඩත් වැදගත්වෙනවා මොකද ඒද අපිට වැලකෙන්න්න පුළන් එයින් සිදුවන හනි අපිට ආමු කරගන්න පුළාන්වෙන්නේ අපිේ ඒදේ පිළිබඳ දනුවත් වෙලා හිටියොතුදී මහිතන්න අපි මේ කතාකරපු කාරණාවන් ටික අපි එදිනිදා සමාජයතුට නිතර දෛනිකව කතාබහට ලක්වෙන කාරණාවන් නො ප්‍රෞෘති අසන්නට දකින්නට ලැබෙන කාරණාවන් පිළබඳ තමයි අපි කතාකර හැබයි ඔබ මේ සටහන හනකන් සහ වෙලාවට දැනගලන්න නැතු ඇද. මේ විදිහට මේ වෙලාතියන්න මෙහම ලංගිකා පෝෂනයක් මේ විදිහට මේ වෙලස්තියන්නේ ලිංගික සූරකෑමක් කියනක බ නොදැවත්ව න්න පුළුවන් ඉති ඒගනි සතමෑ පයඔබ දැනවත් කරේ අප තවත් බොෝොද තිබෙනවා කතා කරන්න විශෂයෙන් මෙවැනි කාරණාවක්ේද හම වාර්තා කරන්න පුළුවන් වන්න කහොමද නීති මේ පේවර අපිට ගන්න පුළන්ගවෙන්න හොමද සහ ඔබට සමාචයේ පුරවැසීක් විදිහටට ඒකත්තේ බාදෙන් ලුවන්වෙන්න ොහොමති කියන කාරනාව පිළිබඳ අපිතාා කරන්න සූදානම් වෙනවා ඉට ප්‍රමා අපි ගිතම විරාමයක් ලබාගමු ප්‍රබහතය. ද්‍ර මන්ලනේ සැතපුුණ පුංචිසාදේ මන්ද කියාපන් නොකයා හැගිලාගේ පාන නිවුණු සේපාලුයි නැයින් කාවරේ මන්දනුග ගියේ කියපන් පුංචිසාාවේ තරංදිල් ලසෙන පාලු වී ගැනුලමයි පියාමලා යිසරත්වයේ උන්ට සෙයිල මේ මග තොට පරවැරුේ පන්වයේ නිසයිත් මට දුකරත්තරංලුුවේ චන්ද්‍රමන්ඩ සැටපුන පුන්තිසාවයේ මන්ද කියා පත් ලොකයා හැංගිනගේ යකඩින් යෝස මල්ලා මල්වවිරව් ගෙදොරකඩ සිින්ලු කිව්වෙෙලේ මිනෙනුත් හිතුනනෑ මට මොකද කාරණි පාරමතකනක් තාමන්ද ලගයිතුරේ සන්ද්‍රමන්මේ සැතපුන පුන්තිසාාවේ පන්ව කියාපා ලොකයා හැන්ගටගේ පානනිවුණුසෙ පාලුවයි නැන්කාමන්දනුවගිය කියය පන් පුංචිත් සාවියේ කතාර න් भा සිදු කරන ला ගික ර හ ෝන පිබ ක යට ර පරිසය හ සමන ර ධाන රठ නිධන ला මගේ වගේම ම සවිධාන ්‍යප්‍රති නිධණ නිති्य णසි හට ला ලගික සර . ඒේෝචනය කියන දෙපිට බඳ තා නේ වචනක බැම වචනක පටි වෙනනක්තියහන ඔබත් සඳහන් කර වචනදක වෙනශක්තියනක අපි පොඩකේ වචන පහැදිලිකර. ලිංගික සූරාකෑමක් කියලා කියන්නේ. ළම්මයකුට මොන මහරි කැමති හිතෙන දෙයක් ලාමය අළමයා කැමති දෙයක් ළමයට ලබාදීලා තමයි ලිංගි කාරමුණක් සඳහා ළමයාව යොදාගන්නරි අල්ලසක් අල්කු අන් හරි අල්ලසක් වගේ දෙයක් තමයි අත අපි හිතමක දරුව දරුවට මේ අවස්ථාව ස්කෝලයන්න සපත්තු දෙකක් නෑ ඕක දකිනවා කෙනෙක් එතකොට ඒ කෙනා මේ ළමයිව තව අයට ියම්කිසි ලිංිකුමේ අරමුණක් සඳහා විකුණට කෙනෙක් කියලා පීතමකු. එතකට මේ කියෙන අන්න ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. තුකර දරවා හම්වෙලා කියනවා ඔයාට මේ වගේ සපතු දෙ දරුවගේ අවශ්‍යතාව මෙයා දන්නවා. එතකට කියන ඔයාට නෑනේත සපතු දෙක් මමු දව් කරන්නවාට සපතු දෙ එකක් ගන්න අඩ ල්ලි හෝල දෙන්න එෙමත පපතික කරන්න දෙන්න අන්නේ වගේ දෙයක් කියලා ළමයාව අරළමයට සද් දෙකක් එකොමුලින් ලබාදීලා ළමයාව අරකාරයට රංගන්න පුළන් හැමනත්තන් ඒකාරයට යොමු කල ඒකාර ලබෙන සල් ලීවලින් ලමයටට සපද දෙකක් මලදීගන්න සල්දිි දෙන්න පුළුවන් අන්න එතන තමයි මු ළම අපපයෝජනයක දඒ එකකාරනාවවෙන්න හැනමු ළම ලින්ගි සරකෑමිකදති සුරාෑම කිය හැමතිස්සම එතන මොකක් මහරි අල්ලසක් වගේ දෙයක් තියෙනවාම තමයි එකන ළමයාට මොකක්හරදිී ලම මයි ලමයාව ඒකාරයට යොමු කර ගන්න. දැ අපි මේ කාරනා ගැන කතා කරනකොට තැන් ළමමාල්ලින්ංගික් සුරා කෑමිට හෝ ළමපයවෝචනයක ලක්වෙච් විදිතයෙක් ලසය අපි කොහොම දහඳන ගන්න පුළුවන් වෙන්න සහ මේ වටපිටාාවන්න කටේ හැටියට තම දෙමාපියන්ට වෙන්න පුුවන් නැ යාහු මිත්‍රාදීට වෙන්න පුළුවන් කොහොම දවන්ට සහයෝග මේ සහය දක්වන්න පුළුවන් වෙන්නේ. ළමය මේ වගේ දෙේකට ගොදුරු වෙලා කියලා. එ එයාව අපි හොඳට අධීක්ෂණය කරත් අපිට බලාගන්න පුළුවන් හැබැයි ෂනිකයෙන් එකට අපිට ගැන පිම දෙමාපියන් එමත පසේ ගුරුවරයට පුළුවන් එක කර හමතන් දහම පසල් ගුවරයට මේ ළම අත් එක්කම වැඩිම සමපත් සබන්ධතාවයක්තයන්නේ හලුවෙකුටුනත් පුලුවන් මේ කාන්දර ගන්නකද එක පාර ළමයයා ෆෝනෙක් එක ගොඩක් කලා පවිචි කර හිටපු දරුව ෆෝර්න එක පාර අයින් කරනවන තමන්ගේ ෆස් කව් එකක් ඩක්වට කරව ස්්‍ර කව් එකක් ේ. තනිවෙන්න උත්සහ කරනවන, තනියම ඉන්නහදන කෑමබීම ප්‍රතික්ෂේප කරනවන. එහෙම නැත්තං ඔළිේ ඔළුව රිදනවා වගේ රෝගලක්ෂණ පෙන්න්නනවන. එතකොට නියම කල්පනා කරන ස්වරූපයක් තියෙනවනක්. මෙන්නගැන සමාජයෙන් සන. හැසිරම් රටාවෙන් තමයි අපිට වෙනස හොයා ගන්න පුළන්. එතකොට ගොඩක් කලාට සමාජෙන්යා දුරස්වන්න තනියම ඉන්න තමයි සගරන් එතකොට අපිට පුළුවන් බලන්න පොඩ්ඩක් හොලා මේ ඉස්සරෆෝන් එකටමයොමුවෙලා හිටහමැත්තන් කම්පියටරකටම යොම්වෙලා හිටපු ලම ඇයි අද ඒකෙන් දරස්සලා ඉන්න කියලා පොඩ්ඩක් හොයලබලන එක ඉතාමත් වැදගත්. දැන්ගේ හොයල බැලීමට අමතරව. ම දෙයක් තිේනාව කියල දැනගත්තට පස්සේ ඇතටම වටපිටාාවවින්න සාහදක්කන හඩේ කරන්නවනේ මේ කාරන වාර්තාක කරන්නවනන්නේ අප පාධයක්ක දේට මේ එකක දැනන්දේ නිවර්ීම සිද කළලයුතුයි. මොකද එහෙම නැතුව වනොත් සමාජයතුළ තවත් මෙවැනිම දේවා සිද්ධ වෙන අයත්. මේ කාරණ වාර්තා කරන්න පෙළබද නෑනේ ඉත ගොද කියලාට පෙසමාජ තුළ තියෙන දෙයක් ඒ එකක තවත් කෙනෙක් කරොත්න ිහිල්ල මේක වාර්තාකිරීම කරන්න ඇතර මේ කාරණ විදි එතුට කොහොම දෙ මේ අපරාද දැනුම් දෙන්න තියන්නේ මේ වාර්තා කරන්න පුළුවන් කොම දි ජනතවට දැනත් කරමය ඕ අපි මේ වගේ අපරාධයක් වෙනකොට මුලින්ම මේක ස්ක්‍රීෂෝට් ලබා ගැනීම අනිවාර්යකීම සාක්ෂි අපිට අනිවාර්ය මකද සාක්ෂි ප්‍රමාණවත් නැතිව නෝතින් අපිට කිසිම විදිියක තම මේකට නීතිමය පියවරක් න්න බලාපොරොත්තුවෙනවන අනිවාරින් සාක්ෂි ලබාදීම සිද්ධ වෙන්න ඕනේ ති ඒක නිසා හැම එකකම අප පිහිතමූ මැසිංචරකෙන් ආවන ඒ හැම්ම එකම ස්ක්‍රීන්ෂෝට් මන් සතුව තියෙන්නඕනේ තමන්ටඒක තමන් සතුව ෆෝර්ණ එකේ තියාගැනීමත් අපහස්ථාවයක් තියෙනවන ඒක කොපි දෙක් තියාගන්නක වඩත් සුදුසේ අපි තවතනක එක සේව කරලා තියාගන්නඕන මුකද අපිට සහල්ලාට අපේ ෆෝන එක නැති වුණ. ඒ අදාල කනාා දැනගෙනක යම් කිසිවේදීකින් හානිියකට ලක්කරෝතින් කියන මත්ය මේ කැන පය හින්ද උන්න අපි පුලන්තාව තැනක එකක සෙල් කල තියගට. එතකොට මෙහම ඉස්ක්‍රී ෂොට්ස් ලබාගෙන අපට වාර්තා කරන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ර් ්‍රී ලංකා කියලා යතනයක් තියෙනවා එකකට සර්ස් ්‍රී ලංකා තනයට නීත මේ ක්‍රියමාර්ග ගැනීම හැකියාව නෑ නමුත් අපි ඉල්ලීමක් කරත් මේ වගේ පින්තරයක් ක්ෂයාවෙනවා අපිටඒක වලක් කල දෙන්න කියලා එගොනට හැකියාව තියෙනවා එක අයිකරන්න. මේක තියෙන ප්‍රශ්නය තම අපි එක පින්තූරයක් කප්ලෝඩ් කරහම ඒ ඉත්තාම සුළු ප්‍රව්කාලයක් ඇතුරත සර්වේස් ගනලාාවක සේවවෙනවා. එතකොට ර් ්‍රේ ශ්‍ර ලංකාආයතනයට පුළුව මේ ගලවල ඉවත් කරන්න විතරයි. ට අතර අපි හිතනවන මේක ඩත්ම සුදුසත්‍රම නීත්මය ක්‍රියාමාර්ගයකට යනඒක. කට නීති මේ ක්‍රියමාගයක් ගන්න පුලුවන්න එකක් තම ශ්‍ර ලංකා පොලිසියේ සයිබ පාදංශයට අපි දැනන් දෙන්නඩඕන. තව සයිබප ප්‍රාදංශයට යනනම් මකිීපුය සාක්ෂිසිියල්ලා අරගෙන අපිටඒක ඔන් онлайнයින් කම්පලේන එකක් ම කරන්න පුළන් හමැත්තං ප්‍රාශයට ගිහිල්ල සයිබ ප්‍රාධාංශයේ ප්‍රමිනිිල්ලක් දාන පුළුව. ඊට අම්මතරව ළමෙක් හෝ කාන්තාවක් සම්බන්ධයනං ළමෙක් සම්බන්ධයන ළමහා කාන්තාකාරංශයට පොලිසිේ ගිල්ල පැමිණිල්ල ඉදිරිපත් කරන්න පොළුවන් කොළ ෙ ොෆිස් එක තියෙනවා ඇතින්ට ගියත් හරි හෙමනැත්තං තමන් අයිති ප්‍රදේශේ පොලිසිල් මහා කාන්තාකාරයංශයට ගිහිල්ල මේ පැමිනිල්ල යොමු කරන්න ඕන්. ඊට අමතරව ජාතික ළම රක්ෂණධකාරය තියෙනවා ජාතික ළම රක්ෂණධිය දහනම විසි නමය කියනකේයට කතාරලා පිමිල්ලිය මු කරන්න පුළ හමැත්තන් ජාතක ක්ෂ අධිකාරයට ඇවිල්ල පැමිල්ලක් තාන්න පුළුව. පොලිසියටත් ළම හකාතකාරයන් ශේයටත් දැන් දුරකතරංකයක් තියෙනවා එක හරිම පහසු මතකතියාගන බිඳුව එකකයි දෙකයි හතරේ වතුනයි හතරේව තුනකැ හතරේව හය. එතකොට ඒ දුකතරංකයඔෙත් පැමිල්ි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේටික තමයි මුලිකම ට අමතර ඔබට මුණහරි සහයෝගයක් ඕනනම් අපි නීතිමය උපදේශන ලබාධනවා දරුවන්ට එතකොට අපේ ආතනය සම්බන්ධ කරගන්න හැකාව තියෙනවා පී සංවිධානයට දුරකතනැපතුමක් එන්න පුළුව ිඳදුව යකයි දෙකයි අසුව එකකයි අනූතුතනයි අනුහත්ත කියන දුරකතනාංකය ඔස්සේ අපි සම්බන්ධ කරගන්න හැකියාව තියෙන. ඒ විදියට හැකියාව තියෙනකොට මේ කාරණාවන් මේ විදියට සිද්ධ වෙන සමාජයඉන්න මිනිස්සු අතෙන්මයි. එතකුට අපි අන්තර්ජාලය විතරක්නවෙයි අනිකුත් සියලුම දේ පාවිතා කරදි අපිට වග කියමක් තියන්න ඕන අපි මේ හරහ මොකක්ද කෙරන කියෙන කාරණාව. අමාලි අපි පැහැදිිකිරීමක් කරමුදෙන්න් අපි අන්තර්ජාලයේ භාවිතා කරන්නකුට දරුවන් වෙන්න පුළුවන් වැඩහිටි පාර්ශය වෙන්න පුළුවන් මොනවගේ ආචාර්ධර්ම පද්ධතිය ඔවන ඇතරම පි පැදියුදුවන්නේ ගඩක් කියලාට දැන් අපිට සමාජ මාධ්‍යකට හරි හැමදටම බනිින්ඩ බැහැ ඒ වැෑ වැරද්ද කියලා එවනාට මොකද අපිකෙමක ෆස්බක් කියලා එම ඒ ඇත් එකෙන්ම අපිට දීලා තියෙනවා අපිට ආරක්ෂාවඩ වර ගන්න පුළුවන් ආකාරයක්ක් නැතැම් ප්‍රීවසි සිේටිංක්ස් එතකොට දැන් කවර හරි කුඩාලම මේ හරරි වැඩි හිටියෙක් හරි ඒවැනි ඇ්ස් භාවිතා කරාදි ප්‍රවැසිටින්ක් එහම ැතන් ආරක්ෂක සැකසුම් හොස්සේ තමන්ගේ ආරක්ෂාව අන්තර්ජාලය තුළදී සකසාගන්න පුළුව ඊට අමතර අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දෙ අපි කැමැති ගොඩක් ්‍රේන්ස් ලයි් කර ගන්න අප අඳුරුවන් නැති අත් ගොඩක් කලාට කුඩා ළමයි වැඩ හිටියම් පව ඇත් කරගන්න ඉති අපි දෙවැනියටට කරන්න ඕනේ අඳුරන් නැති අය සමඟ අන් අද ජාල ඔසේ සඳතා පැවැත්වීම ගොඩාක්ම අවම කරන්්ඩෝනි කැන්නේ. නන්න අදුඩ නායගෙන් ෆ්‍රන්රික්වෙෙස් ඒවාවට ඇක්ෙප් නොකරයින්ද. කටයුතු කරන්න කියලා තමා අපි නම් උපදෙස් දෙන්න කැමති ඊට අමතරෝ ෂයා කරන්න කලින් ගොඩක් හිතන්න ඕනද අපි අපිට මොක් හරි කෙනෙක්ට හිනාාවඩ ඒගේ උතුල විසුළු කරන්න කැම්තිනෙන අපි ගොඩක් කළට අනවශ්‍ය දේවල් ෂයා කරන අපි අපේ දේවල ශියා කරනා හිතන්න බල නැතුව ඒකෙන් අපිට පුළුව වෙන්න පුළුවන් අපට යුතු ගැන මොනාද ඒවා ගැන හිතන්න ඇතුව අපි ෂයාා කරනවා ඉති ෂයාකිර කරන්න කලිනු දෙපාරක් හිතන්න කියලා තම කියන්න පුළුව. එවැනි පියවර ගැනීම තුලින් ඔබට අන්තර්. ජාලය තුළ සුරක්ෂිතව සිටින්න හැකියාවත් තියෙන. අතර්ජාලය තුළ සුරක්ෂිතව සිටනනම් තමට තමයි වගකිම තින මකද වෙන කාටවතේ සුරක්ෂිතාවය සලසායන්න බෑ මක්කරරි සිදුවීමම කුුණට පසනට පියව ගන්න පොවන්වෙන් එක නිසා තමන් අන්තරර්ශාලය තුළ සිදු කරන සියලුම ක්‍රියකාර කම් පිලිබඳ තමන් දැනුවත්වෙන තමන් වගකීම ගන්න කෙනකාරන අපි මතක්ක නො. අපි අවසාන විනාඩ කෙහි පේඉන්නන්නේ මකැමති ලාසි අපි. අවසාන වශයෙන් අපි දැන්වත් කිරීමක් කරමු මේ සහාචයට. දරුවන් කෑන්න අප්‍යනාගත පරපුරණේ ඕන්න මේ විදිහට අපෝජනයට ලක්වෙනවන ගලිංගික සුරා කෑම්වල්ට ලක්වනං අපේ රටයයානාගත ගැෙන ලොක ප්‍රශ්නයක් අපිට තියෙනවා. දරුවන් මේ වැනි තත්ත්වකට පත්වෙනවන දෙමාපියන් වශයෙන් දෙමාපියන්ට මොනවගේ වගකීමක්ට තියන්නේෙ දරුවන් මේ දෙයින් වලක්වගන්න ඔවන් පළිබඳ හෝල බල දරුවන් හරිමාර්ගයට අරගෙන. ඕට දුවන මේයකට යතුකම් වලින් ඕන්න වලක් ගන්න දෙමාපියන්ට කොයි වගේ වගගේ මද තියනෙ සහ දරුවන්ටත් පුංචහරි පණ විඩක්ක පි දෙෙමු. දරුවන්ට කැන මේක දෙමවපියන්ටම කියලා අපිට යොමු කරන්න බැහැමකද සමස්ත සමාජයම වගකීම තමයි අපේ දරුවන්ව ආරක්‍ෂා කරගන්න එක එතකොට මේ සමස්ත සමාජයටම තියෙන වගකීමක් අපේ දරුව ගැන හොයල බලන් දරුවකට මේ වගේ අපරාධයක් සිද්ධ වෙනවනම් ඒක වලක්වන්න එක දැනුම් දෙන්න ඒක දැක්කලා නොදැක්කසේ ඉන්න නෙමේ ඒ දේවල් වාර්තා කරන්න ඕනේ එතකොට දෙමාවපියෝනං දරුවර ගොඩක් සමීප දෙමාවපියන් එතකොට දෙමාපියන්ට cua வීම த. නිතර දරවා ආධීක්‍ෂණය කරන එක දරුවගෙන අධනයගෙන්න්න එක තුොළ ම අපි දරුවක්ගේ පොඩිහරි වෙනස්කමක් දකින්න පුළුවන් වෙන්නේ කැෙ බිෙනසක් මොක් හරි දරවාගේ තියෙනවාද කියෙන දරුවන්ට මම කියන්න කැමති උගලන්ට මොකක් ම හරි අපහසතාවයක් සිද්ධ වෙන යමක් වෙනවානම් ඒක තමන්ට අපහසවි කෙන දැනෙනවනම් ඒක නිශබ්ද වෙන්න එපා සමහලාට දරුවවා බය කල්ල තියෙන්න්න පුළන් නමුත් තමන්ට විශ්වාස වන්තම කෙනෙකුට එක දැනුම් දෙන්න තමන්ට සසාහය දෙෙන්න්න පුළුවන් කියලා හිත කෙනෙකුටඒ එක දැනුන් දෙන්න මොට අනිවාර ඒකින් ගොඩ එන්න පොළුවන් නැතුව තමන්ගේ ජීවිතය නැති කරගන්නවා මට මේකින් ගැලවීමක් නෑකල හිත ඕ නෑැ නමුත් ඔගල උපට උපකාරන්න ඕන තරං ආයතන ලංකාවිතී ඕන තරම් පුද්ගලයෝ ඉන්න තින් අපි සූදානම් දරුවන්ට දාව කරන්න. අනිත්ක තමයි මම මේක තමයි කාරණාතුනක් තියෙනවා. එකක් තමයි ගෞරවය කියන දෙක අප අපිට ගෞරව කරනව අපි තම කෙනෙකුට ෞරව කරන්න දන්නවා. එහෙමම් මේ වගේ අපරාධයක් සිද්ධ වෙන්න ඉඩකඩ නැහැ. ඒවගේ තමයි තමන්ගේ ආත්ම බිමානය තමන්ට ආත්මභිනයක් තියෙනවා තමට ආත්ම විශ්වාසයක් තියෙනවාවන අපි ාවව කෙනෙකුට ප්‍රහාර එල්ල කරන්න හැ එතකොට දන්න මට යත් එක්ක කිසි තරගයක් නහ මට ආත්මිමාන ඇතිය නමටආත් විශවාෂ ඇතියෙන වයිම ත කෙනෙකුට නිග්‍රහ කරලා තව කෙනෙක් ක පහස්තාවට පත් කරන්නේ අහිමනං ඒක වෙන්නේ නැහැ ඒ වගේම තමයි අපි සම්බන්ධතා පවත්වන්නකොට හමතිස්ෙම හිතන්න ඕනේ අපි මේ පවත්වන්නේ හපත් සම්බන්ධතාවයක්ද කියන එක අපි මේ නිවැරදි කෙනත් එක්කද මේ සම්බන්ධතාවේ පවත්වන්නේ. නිවැර දිකෙන වෙන්න ඕනෙත්නෑ නමුත් අපි ය සන්ඳධතාවයක් ගොඩ නාගෙන යනකොට එතන තියෙන් ඔොන ශ්වාසය තියන ගෞරවේති න මේ දේල් එක ගොඩනැගෙනවන අපි අනිවාරෙන්ම ය සම්බන්තාවයක් තුළ යින්න්න එතකට අපිට බයක් නැහම මේ වගේ අපරාධයක් සිදත්තවයිකිර. ඉතින් හැමෝගෙම්ඉල්ලන්නේ සමස්ත ප්‍රජාවගෙන්ම මේ කාරණටික රැකගන්න එතකොට අපේ දරුවත් ආරක්ෂිතවයි ඔබත් ආරක්ෂා සහිත පුදකරයෙක් වේ. දරුව තාරක්ෂා කරගෙන ඔබත් ආරක්ෂා වෙනනම් මේ කියන දේවලටික ඔබ පිළිපඳන්න ක ලබට නැවත වදාව අපි මදකන ති නද දවස අපි කතාකරේ අන්රචාල භාවිතයෙන් සිදුකරන ළමමා ලිගික සුරකෑම් සහ අප ෝජන පිබඳ තමයි අප ඔබ දැනවත් කරේ එවෙන්ව අපේ මැදිරට ආරාධනා කරේ පරිසරය සහ සමතැන වෙසෙන ලම සුරැකීම සංවිධානය වැඩසටහන් නිලධරිරණ ලාසියා හෙට්ටිකමගේ තේවගේම එම සංවිධානයේ ව්‍ය ප්‍රති නිල ධරරිනි නිී න සි හ ති නොබ පල හහිවස. සති අද වගේ මේ කාලීන මත්‍රකාාවක් පෙළබඳ මදිරට පැමිණ ඇවිල්ල අපිතක කතා භාගලත් බෝම ස්තුූතියි ම ප න්ත ශ්‍ර ලංකා ගන් ්‍ර සන්සාාවට ප්‍රබාාවය වැඩසටහන් නිෂ්පාධිකාව ආශෝක පාලසුර මහත්මියයටත් රුවත්ම ඔයාටත් නිවේදන කටයුතු කරපු ෙහිවිම ස්තුතියි අදසය අපි දෙන්නව මේ මැදිියට කැදවල මේ වැඩසටහන බොහමස්තුූතියි නැවත වතාව කිසින් අපි සූදානවෙනි බදාද ප්‍රපාතිය අඳදට සමුගෙන යන්නට අද මට බදාා ප්‍රාතිකෙන නට තාක්ෂණික දායකඇවෙෙල බඳදුනා විමක්ති රෝෂාණය වගේම නව මා්‍ය හරහපිය සම්බන්ධ කරා ජකත් නවරත්න අද බදාාත ප්‍රාතය අධීක්ෂණය සහනේෂ්පානය අශෝකපාලිසූරිය මම රුවනිම හද පාන්කට ගිහින්ගන්න ඔබට සුපදවසක්. ලොවක් ගොඩනකන ඔබේ හඩයිමී